අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඉරිදා රෑ 9:30ට සිටිය FM අහන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. Sirma Pharmacy වලින් Max Dura අතිශයින්ම පිරිමින්ට පමණයි. විඳවන්නේ නැතුව ජීවිතයේ සතුට අත්විඳින්නට ඇලරි ශ්‍රීලංකා පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් මැක්ස් ඩියුරා නිෂ්පාදනයත් සමග අදත් සුපුරුදු වේලාවට සුපුරුදු අපේ මුණ ගැසීම ඔබේ ලිංගික ජීවිතයේ ගැටලුවලට පිළිතුරු සපයන්න අදත් අපි සෝදානම්. ඔබ දන්නවා දැන් මේ වැඩසටහන ගලාගෙන යන්නේ කොහොමද යන්න කියන කාරණේ නිසා ඔබ අසල ගුවන්විදුලි අසල පුංචි පැටවුන් ඉන්නවා නම් ඒ පුංචි පැටවුන්ව ඈත් මෑත් කරලා වැඩසටහන සමග එකතු වෙන්න කියන මම ආදරණීය ආරාධනය කරමින් වැඩසටහන ආරම්භය සටහන් කරන්න සූදානම්. අදත් අපිට මේ ගැටලුවලට පිළිතුරු සපයන්නට වඩාත් යහපත් ලිංගික ජීවිතයක් ගත කරන්නේ කොහොමද යන්න උපදෙස් දෙන්නට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවි සිල්වා වෛද්‍යතුමත් ඒ වගේම ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍යාල විකල්පනාකරු චානක රාජපක්ෂ දෙපළම පැමිණ තිබෙනවා. ආයුබෝවන් සුබසන්ධ්‍යාවක් දෙපළටම. ආයුබෝවන්. ඔබේ ගැටලුවලට පිළිතුරු සපයන්නට ඒ ගැටලුවලට යම් ආකාරයකට උත්තර දෙන්නත් අපි සූදානම්. ඒ සඳහා ඔබේ ගැටලු යොමු කිරීමේ හැකියාව අපිට තිබෙනවා. ක්‍රම තුනක් තිබෙනවා. ලිපියකින් අපිට ගැටලුව යොමු කරන්න ලිපිනය අපි කියන්නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දල කියන ලිපිනයට ලිපියක් යොමු කරන්න. ඒවගේම දුරකථන මාර්ගයෙන් ඔබ ගැටලු යොමු කරනවා නම් 0777-923-166 හෝ 0777-921-939 කියන දුරකථන මාර්ගයෙන් ඔබට ඔබේ ගැටලු යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මැක්ස් ඩියුරා අපේ පෑන් පේජ් එක ඔබ Facebook පරිහරණය කරනවා නම් Facebook එකට ගිහිල්ලා මැක්ස් ඩියුරා ශ්‍රී ලංකා කියලා ටයිප් කර සැනින්ම ෆෑන් පේජ් එක ඔබට විවර වෙනවා. ඒ ෆෑන් පේජ් එකෙත් ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ ගැටලු යොමු කරන්නට. අද වෛද්‍යතුමනි අපි මේ මැක්ස් ඩියුරා ශ්‍රී ලංකා පෑන් පේජ් එකෙන් අපිට යොමු කර ගැටලුවකට තමයි අපි යොමු වෙන්න සූදානම් වන්නේ. ආරක්ෂක සේවයේ නියුතු ආරක්ෂක නිලධාරියෙක් තමයි මේ ගැටලු යොමු කරලා තිබෙන්නේ. වෛද්‍යතුමනි, මා සේවය කරන්නේ ආරක්ෂකාංශයට සම්බන්ධව. මගේ වයස අවුරුදු 45ක් වෙනවා. මා මාසකට දවස් 10කට වැඩි කාලයක් වැඩ කරලා නිවාඩුවක් ගත කිරීමට තමයි මට ලැබෙන්නේ. දවස් 10කට පස්සේ තමයි මම නිවසට යන්නේ. මාහට බබාලා 3 දෙනෙක් ඉන්නවා. මගේ බිරිඳගේ කියන තරම් කිසිඳු අඩුපාඩුවක් නොමැති තරම් මට තියෙන ගැටලුව තමයි වෛද්‍යතුමනි, ඇයත් සමග ලිංගික එකතු වීමේදී බිරිඳත්ව සතුට කරන්නට බැරිද කියලා මට ගැටලුවක් තිබෙනවා. ඒට හේතුව තමයි මට ඉක්මනින් ධාතු පිටවීම සිදු වෙනවා. ඒත් මාගේ බිරිඳ මාගෙන් මේ ගැන මේ සතුටු නොවුනත් ඇය කිසිදු දෙයක් නොපවසනවා. මට තියෙන ගැටලුව ඇත්තටම ඇය සතුටු වෙනවාද, එහෙම නැත්නම් මේ ඉක්මනින් ධාතු පහවීම හරහා ඇයට තෘප්තිමත් භාවය උපරිම භාවයට නොයනවාද කියන ගැටලුව මාට තියෙනවා. මම කුමක් කළ යුතුද කියලා තමයි ප්‍රශ්නය යොමු කිරීම සිද්ධ කරලා තියෙනවා. අදතුමනි, ගැටලුව මම හිතෙන් හඳුනා ගන්න ඇති. ගැටලුවට කොහොමද උත්තරය අපි ලබා ගන්නෙ? ඇත්තටම අමිල කිය යුතුම කතාවක් තමයි මටත් පෞද්ගලිකව විශේෂයෙන්ම ආරක්ෂකංශයේ තියෙන ගොඩක් දෙනෙක් කතා කරලා තියෙන ගැටලුවක් තමයි ෂණික මෝචන தත්ත්වය සහ ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වය කියන දේ. ඉතින් අපි මේ සම්බන්ධව ටිකක් විශ්ලේෂණය කරලා බලනකොට අපට දැනගන්න ලැබිච්ච දේවල් කීපයක් තමයි විශේෂයෙන්ම මානසික ආතතිය කියන එකත් ඒ වගේම තමයි යහපත් ලිංගික සම්බන්ධතාවයක් සඳහා පෙළඹීම කියන එක කාලයකට පස්සේ සිදුවෙන එකත් ඒ වගේම තමයි දෙදෙනාගේ තියෙන යම්කිසි අවබෝධය තියෙන ගැටු නිසා සමහර වෙලාවට වටා පිටාව එහෙම නැත්නම් පරිසරයේ කියන වෙනස්කම් නිසා මෙවැනි තත්ත්වයක් වීමේ හැකියාව තියෙන්න පුළුවන්. එක එක අදහස ඇත්තරම සමහර අයගේ පළ වුණාම ආහාර පාන සම්බන්ධ එහෙම නැත්නම් සමහර අඳින ඇඳුම් පැළඳුම් සම්බන්ධ වැඩි වෙලාවක් තමයි ගේ ශරීරයේ එවැනි යුනිෆෝම් එකක් එහෙම නැත්නම් ඇඳුම් එක සිටීම නිසා දුව කියන ගැටලු ගොඩාක් එක. නමුත් අපි අනිත් පැත්තෙන් අපේ පැත්තෙන් විසඳුම් හෙව්වොත් එimhe ගොඩාක් දෙනට අපිට හැකියාව හම්බුණා මේ සම්බන්ධව යහපත් වූ ප්‍රතිචාර ලබා දෙන්න මේ විශේෂිතව නිෂ්පාදින හා ඒ වගේම සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම හරහා. මෙතනදී අපි හඳුනා ගන්න ඕන දෙයක් තමයි මේක අද අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල තියෙන පිරිමි පාර්ශ්වය ගත්තොත් ප්‍රධානම ලිංගික ගැටලු දෙකක් තමයි ලිංගික අප්‍රාණිකත්වය. ලිංගික අප්‍රාණිකත්වය කියන එක අපි අමිල හඳුන්වන්නේ යහපත් වූ
සුදුසු ලිංගික සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට අවශ්‍ය පරිදි ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් නොවීම කියන එක. එතකොට ෂණිකව ජාතු පිටවීම කියන එක. ඇත්තට මේක අපිට හඳුන්වන්න පුළුවන් ෂණික මෝචනය කියන தත්ත්වය හරහා. එහෙම නැත්නම් අපි මේකට කියනවා ප්‍රීමැචුවර් ඉජකියුලේෂන් කියන එක. මේක தත්ත්ව දෙකක් තියෙනවා මිල. ඒකේ පළවෙනි தත්ත්වය තමයි එතනින් අදහස් කරන්නේ ලිංගික ප්‍රවිෂ්‍යයක් සිදු කිරීමේදීම, එහෙම නැත්නම් තප්පර ගණනාවක් ඇතුළත ශුක්‍රාණු පහව යාම කියන දේ. මේක ඊටාම බරපතල, එහෙම නැත්නම් මං හිතන්නේ ගොඩක් ප්‍රශ්නකාරී තත්ත්වයක්. සමහර පීමේ පාර්ශ්වන ඉතාම හොඳින් ලිංගයේ ප්‍රාණවත් වීමක් සිද්ධ වෙනවා. නමුත් ප්‍රාණවත් කර යහපත් ලිංගික සම්බන්ධක ඇති කර ගැනීමදීම ඉතාම ඉක්මනින් ශුක්‍රාණු පහවීමක් සිද්ධ වෙනවා. දෙවෙනි කොටස තමයි මෙතනදී හඳුන්වන්නේ ශුක්‍රාණු ප්‍රහවීමට යම්කිසි වෙලාවක් ගත වෙනවා. නමුත් ඔහුගේ භාර්යාව වෙන නැත්නම් ඔහුගේ සහකාරියට සූරතාන්තයට පත්වීමට ප්‍රථම ඔහුට ශුක්‍රාණු පිටවීම කියන දේ. ඇත්තට මේ தත්ත දෙකෙන් ගොඩාක් බරපතල මට්ටමක් එන්නේ අපි කලින් කතා කරපු தත්ත්වයේ සහ ලිංගික අප්‍රාණිකත්වයේ කියන එක. ඒ නිසා විශේෂයෙන්ම මේකට අපි යම්කිසි දුරකට විග්‍රහයක්, එහෙම නැත්නම් වටා පිටාවක් හදා දීම කියන එක ගොඩාක් වැදගත් කාරණාවක් වෙනවා. ඒ නිසා මම අපේ නිලධාරි මහත්තයාට සහ මේ සම්බන්ධව ප්‍රශ්න දෙන්න ගොඩක් දෙනකොට දෙන්න කැමතිම දේ තමයි මේ ලිංගික අප්‍රාණිකත්වයේ කියන කාරණාවට මූලිකව බලපාන කරුණු කාරණා කීපයක් තියෙනවා. මම හිතන්නේ අපි පහුගිය සතියේත් මේ සම්බන්ධව සාකච්ඡා කරා. මෙතනින් ගොඩාක් බලපාන එක දෙයක් තමයි අපි දුම් වැටි සහ මත්පැන් පාවිච්චි කිරීම කියන දේ. ඒක මෙදිවියේ තියෙන පිරිමි පාසල මම විශේෂයෙන් ආයෝජනා කර සිටිනවා. ඔබ දුම්වැටි පාවිච්චි කරන කෙනෙක් නම්, ඔබ මත්පැන් පාවිච්චි කරන කෙනෙක් නම් මේ සම්බන්ධව ගොඩාක් සැලකිලිමත් වෙන්න. මේ හරහා විශේෂයෙන්ම දුම්වැටි පාවිච්චි කිරීම හරහා ඔබේ ස්නායු ඒ වගේම රුධිරනාල ක්‍රියාකාරීත්වයේ අඩපණ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ නොදන්න කාරණාවක් තමයි මත්පැන් බීම, විශේෂයෙන්ම අධිකව මත්පැන් බීම හරහා විශේෂයෙන්ම මේක බලපාන්නේ අපේ අක්මාව කියන කොටසට. අක්මාව කියන කොටස හරහා තමයි අපේ ශරීරයේ විෂ හරණය සිද්ධ කරන්නේ. අප කියනවා ඩිටොක්සිෆිකේෂන් කියන එක. ඔබ දන්නවා අපේ පිරිමි පාර්ශ්වයේ ශරීරවලත් අපේ රුධිරයේ ඊස්ට්‍රජන් කියන හෝමෝනය තියෙනවා. ඊස්ට්‍රජන් කියන හෝමෝනය ශරීරයෙන් පිටත් කර, එහෙම නැත්නම් විෂ හරණය කිරීම සිදු කරන්නේත් මේ අක්මාව හරහාමයි. හැබැයි මත්පැන් බීම හරහා අක්මාව එක්තරා ආකාරයක රෝගී තත්ත්වයකට, අපි කියන මේ රෝගී තත්ත්වයකට ඇල්කොහොලික් සිරෝසිස් තත්ත්වය කියන එක, මේ හරහා මේ ඩිටොක්සිෆිකේෂන් එහෙම නැත්නම් විෂ හරණ ක්‍රියාවලිය කියන එක හරියාකාර සිද්ධ නොවුනම මේ ශරීරයේ තියෙන ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ඊස්ට්‍රජන් ප්‍රමාණය වැඩිවීම හරහා විශේෂයෙන්ම ලිංගේන්ද්‍රිය අප්‍රාණිකත්වයට බලපානවා මේක ඉතාම ප්‍රබල විදියට. මං හිතන්නේ මේක තරහා කාරණාවක් ඔබට වෙනස් කළ හැකි දෙයක්. දෙවෙනි දේ තමයි මෙතනදී බලපාන තව දේවල් හෝමෝනමය වෙනස්කම්. පිරිමි පාර්ශ්වයේ මේ ක්‍රියාකාරකම් වෙනත ලිංගේන්ද්‍රිය පානවත් වීම, ලිංගික හැඟීම් ඇති වීම, ලිංගේ ක්‍රියාකාරීත්වය කියන එක සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමක සිංහක සිද්ධ වෙන්නේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන හරහා. යම්කිසි කෙනෙකුගේ ශාරීරික එහෙම නැත්නම් හෝමෝනීය ක්‍රියාකාරීතර මේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනය ශ්‍රාවී වීම අඩු වීම, ඒ වගේම තමයි ශ්‍රාවී වෙන ටෙස්ටොස්ටරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අඩු වීම කියන එක හරහාත් විශේෂයෙන්ම බලපානවා මේ ප්‍රීමැචුවර් ඉජකියුලේෂන්, ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වය කියන කරුණු කාරණාවට. එතින් එහාට ගියාම විශේෂයෙන්ම ඔබ දන්නවා ලිංගයේ ප්‍රාණවත් වීම කියන එකට ප්‍රධාන කාරණා කීපයක් බලපානවා. පළවෙනි ක්‍රියාකාරකම තමයි අපි කලින් කතා කරා වූ හෝමෝනමය ක්‍රියාකාරකම්, ටෙස්ටොස්ටරෝන් හෝමෝනේ බලපෑම කියන දේ. දෙවෙනි කාරණාව තමයි ස්නායු ක්‍රියාකාරකම්. පුරුෂ ලිංගයට අදාළ වෙන ස්නායු ක්‍රියාකාරීත්වය හරහා තමයි මේ ලිංගේන්ද්‍රිය කියන ක්‍රියාකාරකම් කියන එක සිද්ධ වෙන්නේ. තුන්වෙනි ආකාරය, තුන් කොටස තමයි රුධිර නාල කියන දේ. ඔබ දන්නවා පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමේදී පැහැදිලිවම සිද්ධ වෙන්නේ පුරුෂ ලිංගයට දමනි මගින් රුධිරය ලැබීමක් සිද්ධ කරනවා. නමුත් ශිරා මගින් නැවත වතාවක් රුධිරය පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක්තරා ආකාරයක පේශිමය මල්ලක් තුර රුධිරය පුරවා ගැනීමක් තමයි මේ පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමේ ක්‍රියාවලිය හරහා සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතනදී අවසාන වශයෙන් බලපාන කාරණා තමයි රුධිර නාලවල ඇතිවෙනා වූ යම්කිසි සංකූලතාවල් ගැටලුකාරී තත්ත්වයන් නිසාත් පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමේ අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඔබ මේ කාරණා තුන ගැනම ගොඩාක් සැලකිලිමත් වන්න ඕන දෙයක්. දෙවෙනි කාරණාව අපි කතා කරන්නේ ප්‍රීමැචුවර් ඉජකියුලේෂන්, එහෙම නැත්නම් මේ ෂණික මෝචන කියන තත්ත්වය ගැන. මේ ෂණික මෝචන කියන තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන දෙයක් තමයි ස්නායු ක්‍රියාකාරීත්වය තා අපි කලින් කතා කරා වූ හෝමෝනේ සම්බන්ධ බලපෑම. ඒ නිසා මේ කාරණා දෙකේත් ඔබ ලබා ගන්න ආහාර සම්බන්ධ, ඔබේ වටපිටාව සම්බන්ධ, අනික ගොඩාක් මේකට බලපාන දෙයක් තමයි අපි මානසික ආතතිය සහ මානසික ඒකාග්‍රතාවය කියන එක. මම තව ස්වල්ප මොහොතකින් කතා කරනවා යහපත් ලිංගික සම්බන්ධතාවක් පවත්වා ගන්න කොහොමද මෙවැනි සම්බන්ධතාව තුලත්
කියන එක. නමුත් ඔබේ යහපත් මානසික පරිසරය කියන එක ඉතාම වැදගත් වෙනවා යහපත් ලිංගික සම්බන්ධ ඇති කරන්න. ඒ යහපත් මානසික වාතාවරණ තබා ගැනීම හරහාම අපිට අපිට හැකියාව ලැබෙනවා හොඳ ආත්ම විශ්වාසය. මං හිතන්නේ ඔබ සියලු දෙනාම අපි ආරක්ෂා කරන ගොඩාක් කන්ෆිඩන්ස් ආත්ම විශ්වාසයේ තියෙන පිරිසක් ඔබේ පවුලේ සටනට මම ඒ වචනේ පාවිච්චි කරේ මං හිතන්නේ සාධාරණයි කියලා මං හිතනවා ඔබේ බිරිඳ සමග තියෙන ආදරණීය සටනටත් ඒ ආත්ම විශ්වාසය අරන් යන්න ඔබ අපිව ආරක්ෂා කරා වගේ ඔබේ පවුල් ජීවිතයත් ඔබේ ලස්සනත් ඔබේ සුන්දරත්වයත් ඔබේ පැවැත්මත් ඒක පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි යමිල අපි බලමු මෙවැනි රෝග තත්ත්වයක් යම්තාක් දුරකට තියෙන අතරෙත් අපි කොහොමද අපේ පෞල් ජීවිතයේ ලස්සනට පත් කරගන්නේ කියන කාරණා. මෙතන තමයි මං හිතන්නේ අපි හිතන හැමතිස්සෙම මේ ප්‍රායෝගික විසඳුම් කියන දෙත් මේ වැඩසටහනත් එක්ක ඔබත් එක්ක බෙදා හදාගන්න අපි බලාපොරොත්තු වෙන නිසා. මෙතනදී පළවෙනි කාරණාව තමයි ඔබට පුළුවන් හොඳ පෝෂණ අතිරේකයක් හරහා විශේෂයෙන්ම මානසික ඒකාග්‍රතාව හදාගන්න, හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරන්න, ඔබේ වෙහෙස අඩු කරන්න, ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කරන්න, මෙවැනි දේ හරහා ඔබට එක පැත්තකින් යම්කිසි ආකාරයක සහනයක් සැනසීමක් ලඟා කරගන්න පුළුවන්. දෙවෙනි පැත්තෙන් මේ ශරීරයේ මනස කියන්නේ පරිගණකයකටත් වඩා රොබෝ කෙනෙකුටත් වඩා ගොඩාක් උසස් තියෙන දෙයක්. ඒ නිසා මෙවැනි වෙලාවකදී ඔබ පාවිච්චි කරන්න ඕන ඔබේ මොළය පාවිච්චි කිරීම. එහෙම නැත්නම් ඔබේ බුද්ධිය පාවිච්චි කිරීම හරහා ඔබට මෙවැනි අවස්ථාවකදී යහපත් ලිංගික සතුටක් ලබා ගන්න පුළුවන්. මෙතනදී අමිල වැදගත් වෙන්නේ ඇයව හොඳින් අවබෝධ කර ගැනීම. ඔබ තීරණය කරන්න ඕන ඇය හමු මුල් කාලේ ලිංගිකත්වයට තියෙන කැමැත්ත අපි ඒකට කියනවා සෙක්ස් ඩ්‍රයිව් එක. ඇයගේ කොහොමද තිබුණේ ඔබගේ සෙක්ස් ඩ්‍රයිව් එක එහෙම නැත්නම් ඒ රැදියාව ඒ බැඳීම කියන එක කොහොමද තිබුණේ කියන වටපිටාව තුල. එතනදී කිසිම වෙලාවක අමතක කරන්න හොඳ නැහැ. අපි හැමතිස්සෙම කියනවා පිරිමි පාර්ශ්වයේ කෙනෙක්ගේ හොඳම ලිංගික කාලයේ තියෙන අවුරුදු 18-25 අතර කාලෙ වුණාට කාන්තාවක් තමාගේ ලිංගිකත්වය කියන එක විඳින්නේ කාන්තාව තමාගේ ලිංගිකත්වය කියන එක දැනෙන්න අරින්නේ සමහර වෙලාවට අමිල සමහර කාන්තාවන් තමාගේ තරුණ කාලයේ දරුවන් හම්බෙන කනුත් ගොඩක් දෙනෙක් සූරතාන්තයට පත් වෙලා නැහැ. ගොඩක් දෙනෙක් මේ සූරතාන්තය කියන එක අත්විඳින්න ඒ වගේම තමයි මේ සම්බන්ධව පර්යේෂණ කරන්න නිරීක්ෂණ ලැබෙන්න පටන් ගන්න අවුරුදු 40න් පස්සේ. මං හිතන්නේ ඒ නිසාම තමයි ওই සමාජයේ මතවහරක් යන එහෙම නැත්නම් වචනයක් අපි අහලා තියෙනවා නෝටි 40 කියන එක. ඇත්තරම ඒක හෝමෝනේ පැත්තෙන් වෛද්‍යාත්මක පැත්තෙන් ඉතාම සාර්ථක දෙයක්. ඒ නිසා ඔබගේ බිරිඳගේ තරුණ කාලෙත් එක සංසන්දනය කරනවට වඩා ඇය මැදිවියටපත් වෙනකොට ඉතාම ජව සම්පන්න ඉතාම දැඩි ඒ වගේම දිගු කාලයක් රඳා පවතින ලිංග සතුටක් බලාපොරොත්තු වෙන මෙහිදී ඔබට යම්කිසි ප්‍රශ්නයක් ගැටුවක් තියෙන ඔබ ඇයත් සමග මේ වින්දනය කියනක ලබා ගන්නේ කොහොමද කියන කාරණාවදී වැදගත්න දෙයක් තමයි ඔබ ඇයට ඉතාම හොඳින් ආදරය කිරීම කියන එක. ඒ වගේම ලිංගිකත්වයේ සම්බන්ධව කතා කිරීම කියන එක. ඒ වගේම ඇයගේ සෙක්ස් ඩ්‍රයිව් එක එහෙම නැත්නම් ලිංගිකත්වයට තියෙන කැපවීම එහෙම නැත්නම් ලිංගිකත්වයට අවශ්‍යතාව කියන එක ඉතාම ඉක්මනින් සහ අවසානයට අරන් යන්න ඔබට පුළුවන් වෙන විශේෂයෙන්ම පූර්ව ලිංගික සම්බන්ධතාව කියන එකට. අපි ඒකට කියනවා ලිංගික සම්බන්ධතාවකට පෙර කරන ක්‍රියාකාරකම් කියන එක. අපි ඉදිරියේදීත් මේ ගැන පුළුවන් තරම් කතා කරන බලමු. මොකද මේක ඉතාම අපේ ප්‍රායෝගිකව වැදගත් වෙන කරුණු කාරණාවක් නිසා මෙතන වැළඳ ගැනීම කියන එක, ඒ වගේම වැළඳ ගැනීම කියන එක, ඒ වගේම චුම්බනය කියන එක, පිරිමැදීම කියන එක ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි ශරීරයේ වැඩිපුරම අපට ස්නායු දීලා තියෙන තැන් කීපයක් තියෙනවා. අපේ ඇස්, අපේ නාසය, අපේ මොළය, ඒ වගේම ඔබ අමතක කරන්න හොඳ නැහැ පිරිමි පාර්ශ්වක ඉතාම හොඳ ස්නායු එහෙම නැත්නම් සංනිවේදනය ඔබට අත් දෙකක් දීලා තියෙනවා. මේ අතරා ඇයව එක්තරා ආකාරයකින් සන්තෝෂයකට එහෙම නැත්නම් සූරතාන්තය කරා පත් කරන්න පුළුවන් ලිංගික ප්‍රවිෂ්ටියක් නැතුව පවා. ඒ වගේම තමයි මුඛ සංසර්ගයේ හරහා විශේෂයෙන්ම කාන්තාවක් ඉතාම හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන් මෙවැනි වූ ක්‍රියාකාරකම් හරහා ඇයගේ සෙක්ස් ඩ්‍රයිව් එක එහෙම නැත්නම් මේ ලිංගිකත්වයේ අවසානයට අරන් ගිහලා ඔබට හැකියාව තියෙනවා එතනින් පසු ඒ මොහොත වෙනකන් ඉවසා සිට ලිංගික ප්‍රවිෂ්ටියක් සිද්ධ කරන්න. ඒ ලිංගික ප්‍රවිෂ්ටිය සිද්ධ කිරීමේදී තමයි පිරිමි පාර්ශ්වයේ මෙවැනි වූ ගැටලුවක් තියෙන ඔබ කල යුත්තේ ලිංගික ක්‍රියාකාරීත්වය කියන එක ඉතාම වේගෙන් සිද්ධ කරන්නේ නැතුව ලිංගික ක්‍රියාකාරකම රිද්මය අනුකූලව එහෙම නැත්නම් අපි කියනවා සෙමින් රිද්මයක් සහිතව පවත්වාගෙන යන්න කියලා. ඒ වගේම තමයි මෙතනදී කාන්තාව බලාපොරොත්තු වෙන්නේ ඒ ලිංගික ක්‍රියාකාරකමට වඩා ලිංගික ක්‍රියාකාරීත්වය රැඳී සිටින කාලය කියන එක පාවිච්චි කරන. ඒ නිසා ඒක වේගවත්ව සිදු කිරීමට වඩා මං හිතන්නේ වඩා වැදගත් වෙන්නේ කාලය කියන එක රඳවා ගැනීම. ඒ කාලය කියන එක වැඩි කරන්න ඔබට තව කළ හැකි දෙයක් තියෙනවා. දෙදෙනාට ගැළපෙන දෙදෙනා වඩා සතුටු වන ලිංගික ඉරියව් කියන එක භාවිතා කිරීම කියන එක. ඒ වගේම ඔබේ බිරිඳ ඔබට අපේ නිලධාරිතුමාට ගැටලුවක් තිබුණ ඇය එක්තරා ආකාරයකින් සතුටු වෙන්නේ නැහැ කියන එක ඔබට පුළුවන් ඇයට ආරාධනා කරන්න. ඔබේ ශරීරයේ මතට ඇයව ලබා ගත්තොත් ඇයගේ ජවය, ඇයගේ රිද්මය
ඒ දේ පාවිච්චි කළ ඇය වඩා සුදුසු, ඒ වගේම වඩා සැප පහසු ලිංගික උත්තේජනයක්, ලිංගික සූරතාන්තයක් ලබා ගැනීම කියන එක. ඒ අවස්ථාවේදීත් ඔබට ශුක්‍රාණු පහවීමක්, එහෙම නැත්නම් ෂණික මෝචන තත්ත්වයක් ඇති වුණොත් මං හිතන්නේ ඒ ලිංගික ක්‍රියාකාරකමක නවත්තන්න යන්න එපා. ඔබට ඔබේ දෙයත් වලින්, ඒ වගේම මුඛ සංසර්ගය හරහා ඇයව සූරතාන්තයට පත් කර, ඔබට මනසින්ම, ඔබේ ඇස් දෙකෙන්ම, ඔබේ දෙකන් වලටම ඇය සූරතාන්තයට පත්ති ඒ ජීවිතයේ විඳින හැටි බලා ගැනීමේ හැකියාවක් හම්බේ. අනිත් එක මං හිතන්නේ මෙතන විශේෂයෙන් කළ යුතු දෙයක් තියෙනවා. ඔබට ඉතාම පැහැදිලිව ඇයත් එක්ක මේ සමග සංනිවේදනය කරන්න බලන්න මේ මොහොතේදී ඇය මොන ආකාරයේ ලිංගික සතුටක්ද, ඇය මොන විදිහෙන්ද තෘප්තිමත් වෙන්නේ, ඇයට අවශ්‍යතාව තියෙන මොන වගේ දේවල්ද සංනිවේදනය කරගත්තොත් මං හිතන්නේ මේවා අපි පවුලක් තුළ, විශේෂයෙන්ම පවුලක් එහෙම නැත්තම් කියලා කියන්නේ දෙදෙනෙක් නෙමේ, ශාරීරිකව මානසිකව ආත්මික එකතු වෙච්ච එක්කෙනෙක්. මේ එක්කෙනා තුළ ඔබ එක්තරා ආකාරයක රහස් තියාගන්න, විශේෂයෙන්ම ලිංගිකතේ සම්බන්ධ රහස් තියාගන්න නැතු ඒ දේ ඔබ ලබා ගත්තොත් මං හිතන්නේ ඔබේ ලිංගික සම්බන්ධය වඩා සාර්ථක ප්‍රායෝගික වෙනවා නොඅනුමානයි. වෛද්‍යතුමනි, දැන් මේ ගැටලු ඇති වුණාම දැන් ඔය ආරක්ෂක සේවයේ සිටින සමහර පිරිස් දැන් ඔවුන් නිවාඩු ලබාගෙන ඉන්නෙත් දින ගණනාවකට පස්සේ. මෙවැනි ෂණික මෝචන තත්වයන් ඇතිවන තත්වයන් පසුබිමක් තුළදී මේ සමාජය තුළදී මේ වෙළඳ ලෝකය තුළ විවිධ නාමයන් යටතේ විවිධ පෙති වර්ග තිබෙනවා. ඉතාමත් අඩුමීලට අපි කියන 50 කෑලි 100 කෑලි කියලා මේවා මාකට් එකේ හඳුන්වන්නේ. මෙවැනි දේ පාවිච්චි කරලා තමන්ගේ ගැටලුවට විසඳුම් සොයාගෙන යනවා කියලා සමහර දෙනෙක් ලබා ගන්නේ වැරදි ආදර්ශයන්. මෙන්න මේ 50 කෑලි 100 කෑලි ගැන ඇත්තටම අපි කතා කළ යුතුයි මේ තැනදී. අමිල, ඇත්තටම ඉතාම හොඳ පැනයක්, කාලෝචිත ප්‍රශ්නයක්. අපේ වැඩිහිටි සමාජයෙන් මේ දේ යොමු කරපු එක මං හිතන්නේ වැඩිහිටි සමාජයට විතරක් නෙමෙයි, මේක අපේ තරුණ දුව දරුවන්ටත් ගොඩාක් වැදගත් වෙන කාරණාවක් වෙනවා. මෙතනදී විශේෂයෙන්ම 50 කෑලි 100 කෑලි විදිහට බොහෝ දෙනෙක් හඳුනන ඖෂධය තමයි සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය. මේ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය ඇත්තටම වෛද්‍යවරයෙකුගේ අනුමැතිය සහිතව පමණයි අපට දෙන්න පුළුවන් වෙන්නේ. කිසිදු අවස්ථාවක ආදරෙන් ඉල්ලන්න කැමති අපේ ඔසුහල් හිමියන්ගෙන්, හිමිය වගේම අයිතිකාරය වගේම එහි සේවය දෙන නිලධාරී මහත්ම මහත්මියගෙන් කිසිදු අවස්ථාවකදී මේ ඖෂධය වෛද්‍යවරයෙකුගේ අනුමැතියක් සහිතව අරෙන්න දෙන්න එනන් එපා. මේක ප්‍රතික්ෂේප කරන්න, මොකද මේකේ සමහර වෙලාවට ඉතාම බරපතල භයානක ප්‍රතිවිපාක අත්විඳින්න පුළුවන්. මම ඖෂධය ගැන ඇත්තටම මමිල පොඩි හැඳිනීමක් කරොත්, මේ ඖෂධයෙන් කරන්නේ ශරීරයේ විශේෂයෙන්ම අපේ පෙනහළු වල තියෙන පීඩන සත්‍ය අඩු කිරීම කියන එක. අපි කියනවා ඒකට පල්මනරි හයිපර්ටෙන්ෂන් කියන එක. ඒ පල්මනරි හයිපර්ටෙන්ෂන් කියන තත්ත්වයේදී තමයි මේ අපි ඖෂධ සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය පාවිච්චි කරන්නේ පෙනහළු වලට වෙන හානිකරභාවය වැඩි කරන්න. මෙතනදී පැහැදිලිව වෙන්නේ ශරීරයේ එක්තරා අවයව වලට යැවෙන, කියන්නේ අවයව කරා යැවෙන රුධිර ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ කරනවා. අපි මෙතනදී දැනගන්න ඒ වැඩිවීම කියන එක පුරුෂ ලිංගයට වගේම වකුගඩු වලට, ඒ වගේම මොළයට, හෘදේ වස්තුවට සමට මෙවැනි වූ අවයව රාශියකට වැඩි රුධිර ප්‍රමාණයක් ලැබීමක්, එහෙම නැත්නම් පිටවීමක් සිද්ධ වෙනවා. මේ වැඩිපුර රුධිර ප්‍රමාණයක් ලැබීම නිසා තමයි සමහර වෙලාවට මේකේ සයිඩ් ඉෆෙක්ට් එකක්, එහෙම නැත්නම් අතුරු ආබාධයක් විදිහට තමයි පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේක මම කලින් කතා කරා වගේ සමහර වෙලාවට මේ ක්‍රියාකාරම හරහා ඔබේ වකුගඩු, ඔබේ හෘදේ වස්තුව, ඒ වගේම ඔබේ සම, ඔබේ මොළයට ලොකු බරපතලකම්, එහෙම නැත්නම් බරපතල ප්‍රතිවිපාක වල මූණ දෙන්නේ සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන් මම හිතන්නේ ඔබට ආරාධනා කර සිටිනවා, ඔබ යම්කිසි ඉංග්‍රීසි දැනීමක්, එහෙම නැත්නම් ඔබට කියවා අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා නම් වෛද්‍යවරුන්, එහෙම නැත්නම් අපේ හෙදෙහෙදියන්, ඒ වගේම ඔසුහල් හිමියන්, ඒ වගේම මෙහි සම්බන්ධ සුදුසුකම් තියෙන කෙනෙක් පාවිච්චි කරන ප්‍රධානම පොතක් තමයි BNF එක කියන එක, අපි කියන බ්‍රිටිෂ් නැෂනල් ෆෝමියුලා කියන පොතේ. මේ පොතේ ඇත්තරම අපි බටහිර වෛද්‍යවරුන් පාවිච්චි කරන සීලුම වගේ ඖෂධවල විස්තර සහිතව ප්‍රකාශ කරලා තියෙනවා. මේ පොතේ පැහැදිලිවම ලියලා තියෙනවා සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන ඖෂධය මේක පාවිච්චි කරන මොන මොන රෝග තත්ත්වයන්ටද, මේක පාවිච්චි කරන මොන මොන ක්‍රියාකාරමයටද විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. අධික රුධිර පීඩනය තියෙන, ඒ වගේම රුධිරයේ කැටි කැසීම සම්බන්ධව තියෙන ගැටලු සහිත තියෙන කෙනෙකුට, එම අධික කොලෙස්ටරෝල් අවදානමක් තියෙන කෙනෙකුට මේ ඖෂධය භාවිතා කිරීම හානිකරයි කියන එක. පුරුෂ ලිංගයේ එක්තරා ආකාරයකින් ඇදගතියක්, එහෙම නැත්නම් හැඩේ වෙනස්කමක් තියෙනවා නම් මේ ඖෂධය පාවිච්චි කිරීම ඉතාම භයානක තත්ත්වයක් කියන එක. ඒ වගේම මම කලින් කතා කරා සමහර පුද්ගලයන් අමිල පුරුදු වෙලා තියෙනවා මේ ඖෂධයේ ප්‍රතිඵල මදි වුණාම වැඩි මාත්‍රාවක් ලබා ගැනීම, සමහර මිලිග්‍රෑම් 100ක්, මිලිග්‍රෑම් 200ක් වගේ තත්ත්වයක්. මෙවැනි තත්ත්වයකදී තමාගේ පුරුෂ ලිංගයේ කෙසේ වෙතත් තමාගේ ස්නායු පද්ධතිය, ඒ වගේම රුධිර නාල පද්ධතිය කියන එක හානි වෙලා සමහර වෙලාවට මරණය පවා ඇති කරන්න පුළුවන්, භයානක ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. මොකද මේකේ හැම්බෙන අතුරු ප්‍රතිඵල නිසා. ඒ නිසා මම ඉතාම ආදරෙන්, ඉතාම ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා තමාට මේ වෙනුවෙන් ප්‍රශ්නය
ප්‍රශ්නයක් තියෙනවන මේ සම්බන්ධ වෛද්‍යවරයගේ පිහිට පතන්න මෙවැන්නවූ අතුරුපතිඵල ලබා දෙන ඖෂධ ලබා ගන්නවන මේ ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලි අනිවාර්යෙන්ම මේවැනි දේවල් වෛද්‍යවරගේ අදහස් නැතුව අරගෙන ගිහිල්ලා තමාගේ පෞල් ජීවිතය නෙමේ තමාගේ ජීවිතයත් විනාශ කරගන්න එපා. ඒ නිසා මෙවැනි දේවල් සම්බන්ධව දැනුවත් වෙලා ඔබට දැනුවත් වෙන මාර්ගයක් මම දැන් කියලා දුන වටා පිටාවත් කරලා දුන. එහෙම නැත්නම් තවදුරටත් ඔබට මේ සම්බන්ධ දැනගන්න ඕන. ඔබට පුළුවන් වෛද්‍යවරයෙක් හම්බෙලා එහෙම නැත්නම් ඔසු වේදිනියක් හම්බෙලා මේ සම්බන්ධ දැනගන්න. ඒ අනුව ඔබ තීරණය කරන්න ඔබ ඔබේ ශරීරයේ ඔබේ පෞල් ජීවිතය සම්බන්ධ ගැටලුවට වඩා සුදුසු ඒ වගේම කාලෝචිත පියවරක් ලබා ගන්න. ඔව් මැක්ස් රියුරා කියලා කියන්නේ දැන් ඔබට යම් ආකාරයක අපේ අහගෙන ඉන්න පිරිසට ක්ෂණික මෝචනය වෙන තත්වයක් තිබෙනවා නම් හොඳ පෝෂණීය අතිරේකයක් මේ තමන්ට ඇති වෙලා තියෙන ගැටලුවට විසඳුම් සොයාගෙන යාමට ඇලරි ශ්‍රී ලංකා පුද්ගලික සමාගම ඉදිරිපත් කළ හොඳම නිෂ්පාදනය තමයි මැක්ස් රියුරා නිෂ්පාදනය. අපි දැනගන්න කැමතියි ඇලරි ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය අලවි කළමනාකරු චානක රාජපක්ෂකෙන් කෙනෙකුට ක්ෂණික මෝචනය වැනි තත්වයක් තිබෙනවා නම් මැක්ස් රියුරා පෝෂණ අතිරේකයෙන් ඒ ගැටලුවට කොහොමද විසඳුම් ලබා දෙන්නේ කියන කාරණය පිළිබඳව. ඔව් අමිල අද වැඩසටහනේදී වෛද්‍යතුමා ඉතාමත්ම පැහැදිලිව කතා කරා මේ ක්ෂණික මෝචනය කියන්නේ මොකක්ද, මේකට කරන්න පුළුවන් මොනවද, මේකට නොකළ යුතු දේ පිළිබඳව කතා කළා. ඉතින් මම අද මේ මගේ වැඩසටහනේ මේ කතාව පටන් ගන්න නොකළ යුතු දේ ගැන එතුමා ඉතාමත්ම අවධාරණයෙන් සඳහන් කර සිටියා. විශේෂයෙන්ම මේ ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන නොයෙකුත් පෙති වර්ග භාවිතා කරන්න සමහර අය පුරුදු වෙලා ඉන්නවා. මේකේ තියෙන භයානකකම ඉතාමත්ම පැහැදිලිව වෛද්‍යතුමා විසින් සඳහන් කරා. ඉතින් මෙහිදී පැහැදිලි වෙන කාරණාවක් තමයි වෛද්‍යතුමාගේ කතාවේදී කියපු දේවල් එක්ක පැහැදිලි වෙන කාරණාවක් තමයි ක්ෂණික මෝචනය කියන්නේ මොකක්ද කියන එක එතුමා පැහැදිලි කරා. ඒකට ප්‍රතිඵල ලබා ගන්න ඒ තත්වෙන් මිදෙන්න පුරුෂයන්ට අවශ්‍යයි. ඒ වශයෙන්ම ක්ෂණික මෝචනය කියන්නේ එකාතකට පුරුෂයෙකුට තමන්ගේ ජීවිතේ තමන් අවමානයට ලැජ්ජාවට පත් වෙන අවස්ථාවක් විදිහට සලකන පුරුෂයෙක් ඉන්නවා. ඉතින් මේ කාරණාව ලොකුවට හිතලා කල්පනා කරලා මානසික වශයෙන් ඇදවටුණු සමහර තරුණයන් අපට අහන්නට දකින්නට ලැබිලා තියෙනවා අපේ ජීවිතයේදී. ඉතින් අපි මැක්ස් රියුරා නිෂ්පාදනයේ හඳුන්වා දීලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ක්ෂණික මෝචනය සහ ලිංගික අප්‍රාණිකත්වය කියන ප්‍රධාන ලිංගික දුබලකම් දෙක මගහරවා ගැනීමට. ඉතින් ක්ෂණික මෝචනයෙන් යම් කිසි කෙනෙක් පීඩා විඳිනවා නම් ඔබට අර වෛද්‍යතුමා කියපු විදියට අහිතකර අතුරු ආබාධ ඇති කරන ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන පෙති වර්ග භාවිතා කරන්න අවශ්‍ය නැහැ. අපි ආරාධනා කරනවා එකතු වෙන්න මැක්ස් රියුරා නිෂ්පාදනයත් එක්ක. කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වාභාවික ශාකසාර පමණක් අන්තර්ගත කරපු මැක්ස් රියුරාත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ නියම ලිංගික තෘප්තිය, ලිංගික සතුට වඩාත් ජව සම්පන්නවත් විඳින්න පුළුවන්කම තියෙනවා මැක්ස් රියුරාත් එක්ක එකතු වුණොත්. මම පුංචි දෙයක් ඉදිරිපත් කරන්නම් ඔබට. මැක්ස් රියුරා වල අන්තර්ගත එක දෙයක් මම සඳහන් කරන්නම්. ජින්සෙන්. ජින්සෙන් කියන්නේ අපේ රටේ ජනතාවත් යම් තාක් දුරට දැනුවත් ස්වාභාවික ශාකසාර ඖෂධයක්. මොකද ජින්සෙන් කියලම භාවිතා කරන්න අපේ රටේ සමහර අය පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ ජින්සෙන් කියන ශාකසාරමය ඖෂධය අන්තර්ගත කරලා තියෙනවා මැක්ස් රියුරා තුල. ඒත් එක්ක තවත් ශාකසාර කිහිපයක්ම අන්තර්ගත කරලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි ජින්සෙන් කියන්නේ. ඉතින් මේ ජින්සෙන් කියන ශාකසාරමය ඖෂධය අවුරුදු 5000ක පමණ ඉතිහාසයක් අපිට හමු වෙනවා මේ ශාකසාරය පිළිබඳ විමසද්දී. විශේෂයෙන්ම චීනය, කොරියාව, ජපානය ආදී රටවල මේ ජින්සෙන් කියන ශාකසාරය බහුලව භාවිතා කරනවා. ඉතින් ඔවුනේ හරහා ලබාගත්තු අත්දැකීම් තමයි අද මේ වෙන විට අපි දකුණු ආසියාතික රටවල් වලටත් මේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ජින්සෙන් කියන ශාකසාරය මගින් පැහැදිලිවම උදව් කරනවා ක්ෂණික මෝචනය නැති කරගන්න. ඒත් එක්කම ලිංගික අප්‍රාණිකත්වය නැති කරගන්නත් ජින්සෙන් මගින් උදව් කරනවා. ඉතින් මේ ආදී ශාකසාර අන්තර්ගත කරලා හදපු මැක්ස් රියුරා තුලින් කිසිදු අතුරු ආබාධකින් තොරව ඔබට පුළුවන් නම් නියම ලිංගික තෘප්තිය, ලිංගික සතුට වඩාත් ජව සම්පන්නව අත්විඳින්න පුළුවන් නම් මැක්ස් රියුරා එක්ක ඇයි ඔබ අතුරු ආබාධ ඇති කරන නොයෙකුත් දේවල් පස්සේ එළවන්නේ? අපි ආරාධනා කරනවා එකතු වෙන්න මැක්ස් රියුරාත් එක්ක. ඔබට පුළුවන් ඔබගේ ජීවිතයේ නියම ලිංගික සතුට ඒ හරහා ළඟා කරගන්න. චනක, ඔබ කිව්වා මේ අතුරු ආබාධ කිසිවක් නැහැ කියලා. එහෙමනම් ප්‍රමිතිය පිළිබඳවත් අපි කතා කළ යුතුයි. ඒ ප්‍රමිතියත් එක්ක මැක්ස් රියුරා නිෂ්පාදන මිලදී ගත හැකි ස්ථාන ගැනත් අපි කතා කරමු. අනිවාර්යයෙන්ම ඉතාමත්ම වැදගත් කාරණාව තමයි විශේෂයෙන්ම ශරීර අභ්‍යන්තරයට යම් කිසි දෙයක් භාවිතා කරද්දී අමිල ප්‍රමිතිය. ඔබට පාරිභෝගිකයෙක් හැටියට යුතුකමක් තියෙනවා තමන්ගේ ශරීරය ඇතුළට ගන්න මේ නිෂ්පාදනය පිළිබඳ විමසලා බලන්න. පැහැදිලිව මේ සඳහා ඔබට අයිතියකුත් තියෙනවා. ඉතින් මැක්ස් රියුරා පිළිබඳව ඔබට ඉතාමත්ම පහසුවෙන් විමසලා බලන්න පුළුවන් අන්තර්ජාලය භාවිතා කරන කෙනෙක් නම් ඔබට මැක්ස් රියුරා කියලා ටයිප් කරලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම්
අපගේ මව් සමාගම පිරලා තියෙන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර CMPS පුද්ගලික සමාගම. ඉතින් ඒ නම ගැහුවත් ටයිප් කරුවත් ඔබට පුළුවන් අපගේ නිෂ්පාදන පිළිබඳ දැනුවත් වෙන්න. ඔස්ට්‍රේලියාවේ රජයට අනුබද්ධ ආයතනයක් තමයි Therapeutic Goods Administration කියන ආයතනය. මේ ආයතනය ලබා දෙනවා TGA කියලා ප්‍රමිතිකරණ සහතිකයක්. මේ ප්‍රමිතිකරණ සහතිකය මුළු ලෝකෙම පිළිගන්නවා. ඇමරිකාව, යුරෝපය ආදී ලෝකයේ ඕනෑම රටක් පිළිගන්න ප්‍රමිතිකරණ සහතිකයක් TGA ප්‍රමිතිකරණ සහතිකය කියන්නේ. අන්නේ ප්‍රමිතිකරණ සහතිකය මැක්ස් දූරා නිෂ්පාදනයට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ශාකසාර පමණක් අන්තර්ගත නිෂ්පාදනයක් විදිහට ශ්‍රී ලංකාවට රැගෙනීමෙන් අනතුරුව මැක්ස් දූරා නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ තමයි ඔබ අතට පත් කළ තියෙන්නේ. ඉතින් මෙහි ප්‍රමිතිය පිළිබඳ එය හොඳ නිදසුනක් වේවි ඔබට. ඒ වගේම තමයි දිවයින පුරා විසිරී තියෙන සියලුම පාමසි ඔසුසල් වෙතින් ඔබට ඉතාමත්ම පහසුවෙන් මැක්ස් දූරා කියලා නම කියලා මැක්ස් දූරා නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහිල්ලත් අහන්න ඔබට ඒ තුලනුත් මැක්ස් දූරා නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන්. උදේට එකක්, රෑට එකක්, කෑමට පසු මේ විදියට දවස් 15ක් 20ක් එක දිගට භාවිතා කරන මැක්ස් දූරා නිෂ්පාදනය ඒ හරහා ඔබට කිසිදු අතුරු ආබාධකින් තොරව ඔබේ ජීවිතයේ නියම මිහිර, නියම සතුට ළඟා කරගන්නට හැකි වනවා නිසකයි. විඳවන්නේ නැතුව ජීවිතයේ සතුට අත්විඳින්නට ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා පෝෂණ අතිරේකයත් එක්ක තමයි අද දවසේදීත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන ඔබට තිළිණ කරේ. අදත් ඔබට ඔබේ ගැටලුවලට පිළිතුරු සපයන්නට අපිත් එක්ක එකතු වුණු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවි සිල්වා වෛද්‍යතුමාටත් ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය අලවිකල මනාකර චානක රාජපක්ෂ ඔබ දෙපළටම ස්තුති. අපි ලබන ඉරිදත් ඔබව මුණ ගැහෙනවා. ඒ අතරතුරේදී ඔබේ ගැටලුවට අපි පිළිතුරු සපයන්න සූදානම්. ඔබට ගැටලුවක් තිබෙනවා නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දල කියන ලිපිණයට ලිපි මගින් හෝ එවැගේම දුරකථනයෙන් කතා කරනවා නම් 0777-923-166 හෝ 0777-921-939 කියන දුරකථන අංකයට ඔබේ ගැටලු යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මැක්ස් රියුරා ශ්‍රී ලංකා ෆෑන් පේජ් එකට ගිහිල්ලා ඔබ පුංචි ලයික් එකක් මැක්ස් රියුරා ශ්‍රී ලංකා ෆෑන් පේජ් එකට දමන්න. එතකොට මැක්ස් රියුරා නිෂ්පාදනය පිළිබඳවත් ඔබේ ගැටලු වල යොමු කිරීමටත් ඒ හරහා අවස්ථාව තිබෙනවා. එහෙමනම් ලබන ඉරිදත් සුපුරුදු විදිහට අපි රාජෝ 9:30ට හමු වෙමු ඇලරිස් ලංකා උද්ගලික සමාගමේ මැක්ස් රියුරා නිෂ්පාදන පෙළත් සමග අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන. ගැඹුරු ආශාවදී අනන්තයේ සොයා පියඹන්න Max Dura for maximum duration. Serum of pharmacy valin. Max Dura. Adishin na piriminta pamanay. Adishin na. Wedi hiti anta pamanay. Irida. Rare nave ay dihata. City FM Ahana. Adishin na. Wedi hiti anta pamanay. Adishin na.